සිනිපාඩම යටතේ අරගෙන එන දෙවැනි වීඩියෝ එක ගොඩක් කට්ටිය කාලයක් තිස්සේම ඉල්ලපු කොටස තමයි මෙන්න මේ කියන විටමින් වගුව සහ විටමින් වලට අදාළ කොටස් ටික මතක තියාගන්න ක්‍රමයක් නැද්ද කියන එක. වීඩියෝ එක ඉවරෙද්දී ඔයාලට විටමින් වගුව පාඩම් වෙන්නේ නැහැ. නමුත් ඔයාලට විටමින් වගුව පාඩම් කරගන්න අලුත් ක්‍රමයක් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේකෙදි කරන්න ඕන දේවල් කිහිපයක් තියෙනවා. අංක 1 තමයි මේකෙදි කියලා දෙන කෙටි ක්‍රම හරියට අහගන්න ඒවා නෝට් කරගන්න. ප්‍රශ්න කරද්දී ඊළඟට ඒවා පාවිච්චි කරන්න ඕන තැන් වල පාවිච්චි කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මේ ස්ටෙප් ටික හරියට කරොත් ඔයාලට විටමින් වගුව ලේසියෙන් පාඩම් කරගන්න පුළුවන් වෙයි. විටමින් ගත්තාම අපි දන්නවා ප්‍රධාන වශයෙන් මුලින්ම බෙදාගන්න පුළුවන් මේදේ ද්‍රව්‍ය වෙන සහ ජලයේ ද්‍රව්‍ය වෙන විටමින් විදියට. එතකොට මේ වීඩියෝ එක තුලින් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේදේ ද්‍රව්‍ය විටමින් ටික ආදාළව ඒකේ ආහාර ප්‍රභවයේ උණතා ලක්ෂණ කෘත්‍ය කියන මේ කොටස් ටික මතක තියාගන්නේ කොහොමද කියන එක සහ දෙවෙනි වීඩියෝ එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ජලයේ ද්‍රව්‍ය විටමින් වලට අදාළව ඒ ක්‍රම කොහොමද පාවිච්චි කරන්නේ කියලා. මුලින්ම අපි පොඩි කවියක් බලලා ලියමු. ඒ කවියෙන් මම හිතන්නේ පුළුවන් වෙයි අපිට විටමින් වල කෘත්‍ය ටික මතක තියාගන්න. මුලින්ම කවිය බලලා ලියමු. ඒ තමයි S අපිච්ඡද A නම් ප්‍රතිශක්ති B නම් S අපිච්ඡද කිව්වහම පේනවනේ A අකුර අයන්න ඊට පස්සේ එකෙන් A S අපිච්ඡද A නම් ප්‍රතිශක්ති B අකුරෙන් B B නම් බ්ලඩ් සහ එන්සයිම C නම් කොලජන් කියනකොට අපි දන්නවා C කෝ කියලා ලියනකොට C නම් කොලජන් ඒත් එක්ක ප්‍රතිඔක්සි K K K K අකුරු දෙකෙන් තියෙනවා K කැටි ගැහෙද්දී D කැප් එක දාගෙන කොහොමද S අපිච්ඡද A නම් ප්‍රතිශක්ති B නම් බ්ලඩ් සහ එන්සයිම C නම් කොලජන් ඊත් එක්ක ප්‍රතිඔක්සි K කැටි ගැහෙද්දී D කැප් එක දාගෙන හරිද දැන් කවිය මතක තියාගන්න පුළුවන් ඉතින් පහසුවෙන් මතක තියාගන්න පුළුවන් දැන් බලමු මේ කවියෙන් අපිට ගන්න පුළුවන් ප්‍රයෝජනේ මොකක්ද කියලා මම කලින් අපි හරියට දැනගෙන ඉන්න ඕන මේ දේ ද්‍රව්‍ය විටමින් මොනවද ජලයේ ද්‍රව්‍ය වෙන විටමින් ටික මොනවද කියලා හරිද ඒක මතක තියාගන්න පුළුවන් නම් ඉතින් පහසුවෙන් මතක තියාගන්න පුළුවන් නේ කාට හරි මතක තියාගන්න අපහසු නම් මතක තියාගන්න අපි තෙල් ගන්නේ කඩින් කියලා ඒක KAD කියන්නේ මේ දේ ද්‍රව්‍ය විටමින් මේක මතක තියාගන්න පුළුවන් අපිට තෙල් ගන්නේ කඩින් කියලා කඩේ කියලා එනකොට KAD නේ එතකොට කඩෙන් තමයි තෙල් ගන්න කියලා මතක තියාගන්න පුළුවන් මේ දේ ද්‍රව්‍ය විටමින් ටික වෙන්නේ KAD කියලා ජලයේ ද්‍රව්‍ය වෙන්නේ එතකොට විටමින් B හා C එතකොට මේ කවිය පාවිච්චි කරගත්තේ මම විටමින් වල කෘත්‍ය මතක තියාගන්න ඊළඟට අපි යමු වගුවට ඒ තමයි විටමින් ඊළඟට ආහාර ප්‍රභවය ඇතිවන උණතාව කෘත්‍ය රිසෝස් එක දීලා තියෙන වගුවේ මම හිතන්නේ කෘත්‍ය දීලා නැහැ එතකොට මේකෙදි කෘත්‍ය ගත්තේ මොකද ඒක අපිට පහසුවෙන් පුළුවන් අදාළ උණතාවය ඉතාම ඉක්මනින් මතක තියාගන්න ඒ නිසා තමයි කෘත්‍ය මේ වගුව සඳහා යොදාගත්තේ එතකොට අර කවිය පාවිච්චි කරලා අපි මුලින්ම එන කෘත්‍ය ටික අරගෙන ඉඳිමු මුලින්ම තියෙන අපිට විටමින් K නේ K වල කෘත්‍ය ගන්න පුළුවන් K කැටි ගැහෙද්දී කැටි ගැහෙනවන් මොනවද කැටි ගැහෙන්නේ අපි දන්නවා විටමින් K ත් එක්ක කැටි ගැහෙන්න සම්බන්ධ වෙන්නේ රුධිරය හරිද එහෙනම් විටමින් K වල කෘත්‍ය වෙන්නේ මොකද රුධිරය කැටි ගැසීමට ආධාර කිරීම හරිද කෘත්‍ය වෙන්නේ මොකක්ද රුධිරය කැටි ගැසීමට වැදගත් වෙනවා විටමින් K ඉතින් කෘත්‍ය දන්නව නම් ඒ කියන්නේ විටමින් K තියෙනම් රුධිරය කැටි ගැසීම සිදු විටමින් K නැත්තම් මොකද වෙන්නේ රුධිරය කැටි ගැසීම දුබල වෙනවා විටමින් K තියෙන K තියෙද්දි රුධිරය කැටි ගැසීම හොඳින් වෙනවා පැහැදිලි විටමින් K නැත්තම් රුධිරය කැටි ගැසීම හොඳින් වෙන්නේ නැහැ රුධිරය කැටි ගැසීම දුබල වීම සිදු වෙනවා ඊළඟට අපිට යන්න පුළුවන් විටමින් A වලට කවි මුලම තිබ්බා S අපිච්ඡද A නම් ප්‍රතිශක්තිය කියලා මොකක්ද මේකෙන් කිව්වේ S S කියලා එකක් තියෙනවා අපිච්ඡද කියලා එකක් තියෙනවා ඊළඟට ප්‍රතිශක්ති කියලා එකක් තියෙනවා ඔන්න තියෙනවා විටමින් A වල කෘත්‍ය තුන පැහැදිලිවම හරිද අපි ලියන බලමු විටමින් A වල කෘත්‍ය විදිහට ගන්න පුළුවන් S අපිච්ඡද A නම් ප්‍රතිශක්තිය කියලා අපි කවියේදී කිව්වේ S කියන එකෙන් කිව්වේ S වල දෘෂ්ටි වර්ණක සෑදීම ඊළඟට අපිච්ඡද පටකය පවත්වා ගැනීම ප්‍රතිශක්තිය කියන එකෙන් ප්‍රතිශක්තිය හා වර්ධනය දිරිමත් කිරීම දැන් කෘත්‍ය දන්නවා නම් අර කලින් විදිහටම තර්කෙන් පුළුවන් අපිට ඌණතාවය හඳුනා ගන්න බලමුකෝ මේ විදිහට වර්ණක හැදෙවිද විටමින් A නැත්තම් හැදෙන්නේ නැහැ දෘෂ්ටි වර්ණක නැත්තම් අපිට පේන්නේ නැහැ ඒ කියන්නේ අන්ධභාවය ඇති වෙන්න පුළුවන් ඊළඟට දෙවෙනි එක පටකයෙන් තමයි අපේ හැම ආවරණය වෙලා තියෙන්නේ එතකොට අපිච්ඡද පටකේ පවත්වාගෙන යන බැහැ විටමින් A නැත්තම් එතකොට මොකද වෙන්නේ සමේ ආබාධ ඇති වෙනවා අරක නැත්තම් වෙන්නේ මොකක්ද කියලා හිතන්න හරිද තර්කෙන් එක ගන්න පුළුවන් ඒක කටපාඩම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ පැහැදිලි ප්‍රතිශක්තිය දුර්වල වීම හරිද ඊළඟට අපි යන් විටමින් D වලට D වලදී කවිය කිව්වේ K කැටි ගැහෙද්දී D කැප් එක දාගෙන මෙන්න මේ කැප් එක කියන එක තේරුම් ගත්තද දන්නේ නැහැ විටමින් D D එතකොට කැප් එක කිව්වේ කැල්සියම් සහ ෆොස්ෆරස් මේ දෙක වෙන් කරගන්න පුළුවන් කැල්සියම් සහ ෆොස්ෆරස් තමයි කැප් එක කියලා කිව්වේ CA කැල්සියම් සහ ෆොස්ෆරස් හරිද එතකොට විටමින් D මගින් කරන කෘත්‍ය මොකක්ද කැල්සියම් සහ ෆොස්ෆරස් අවශෝෂණය කිරීම D මගින් කරන්නේ කැල්සියම් සහ ෆොස්ෆරස් අවශෝෂණය අපි දන්නවා ඛනිජ ගැන අපි දන්නවා නම් දන්නවා කැල්සියම් ෆොස්ෆරස් ප්‍රධාන වශයෙන්ම අඩංගු වෙන්නේ මොනවයිද අපි දන්නවා අස්ථිවල හරිද එතකොට කැල්සියම් ෆොස්ෆරස් අවශෝෂණය වුණොත් තමයි අස්ථි පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ එතකොට විටමින් D නැති වුණොත් කැල්සියම් ෆොස්ෆරස් අවශෝෂණය කරගන්න බැහැ එතකොට අපිට අස්ථිවල විවිධ ප්‍රශ්න එනවා
අස්ථිවල එන ප්‍රශ්න කුඩා ළමයින්ගේ සහ වැඩිහිටියන්ගේ ගත්තාම ආකාර දෙකක් තියෙනවා. මේ දෙන්න මතක තියාගන්න තර්කෙන්න. මොකද කැල්සියම් ෆොස්ෆරස් නැත්නම් අස්ථි පවත්වාගෙන යන්න බෑනේ. හරිද? එතකොට විටමින් ඩී උනතාවයක් ආවොත් කැල්සියම් ෆොස්ෆරස් නැති නිසා කුඩා ළමයින්ගේ අස්ථිවල මොකද වෙන්නේ? කුඩා ළමයින්ගේ අස්ථි විරූපී වෙනවා. වැඩිහිටියන්ගේ අස්ථි මෘදු වීම සිදු වෙනවා. එතකොට කුඩා ළමයින්ගේ අස්ථි විරූපී වීමට අපි කියනවා රිකට්සියාව කියලා. මේකට අපි ඔස්ටියෝ මැලේසියාව කියලා කියනවා. එතකොට ඔන්න ඔය දෙක තමයි සිදු වෙන්නේ. කැල්සියම් ෆොස්ෆරස් අවශෝෂණය කරගන්න බැරි වුණාම විටමින් ඩී උනතාවයකදී. ඒකත් ඊටාම දැන් කෘත්‍ය දන්න උනන් ඊටාම තර්කෙන් අපිට ගන්න පුළුවන් බව දැන් නැවතත් පැහැදිලි වෙනවා. එතකොට අර කවිය පාවිච්චි කළේ නම් මේ කොටස් ටික ඊටාම පහසුවෙන් ගන්න පුළුවන් කියලා මම හිතනවා. විටමින් ඊ බලන්න නැවතත් කවිය අපි කිව්වා සීනම් කොලජන් ඊත් එක ප්‍රතිඔක්සි කියලා. හරිද? සීනම් කොලජන් ඊත් එක ප්‍රතිඔක්සි කියලා තමයි කවිය තිබ්බේ. එතකොට ඊ ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරනවා. ප්‍රතිඔක්සිකාරක නැති වුණාම ස්නායු පද්ධතිය පරිහානිය වෙනවා කියලා මතක තියාගන්න. එතකොට මේ විදිහට මේ පද හතරක තියෙන කවිය පාවිච්චි කරලා අපිට පුළුවන් වුණා මේ දේ ද්‍රව්‍ය විටමින් වල ඌණතා ටික කෘත්‍ය ටික ඉතාම පහසුවෙන් මම හිතනවා වෙනද මතක තියාගන්නවට වඩා ලේසි විදිහකට මතක තියාගන්න ඇති කියලා. එතකොට අපිට ඊළඟට තියෙන ආහාර ප්‍රභවය පාඩම් කරගන්න. ඒකටත් තව එක කවියක් පාවිච්චි කරනවා. ඉතින් මේ දේවල් බලලා විතරක් මදි. මම කලින් කිව්වා වගේම මේ දේවල් තමනුත් පාවිච්චි කරන්න අනිවාර්යෙන් නෝට් එකක් දාගන්න. ඒ වගේම නිතරම පාවිච්චි කරන්න ප්‍රශ්න කරද්දී. ඒ වගේම මේ වෙනකන් වීඩියෝ එක බැලුවයි කියන්නේ වීඩියෝ එකෙන් යමක් එකතු කරගන්න ඇති. වීඩියෝ එක හොඳනම් වෙනද වගේම පහලින් කමෙන්ට් එකක් එකතු කරන්න මතක් කරන්න එපා. සහ අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා මතක් කරනවා. දැන් අපි බලමු ආහාර ප්‍රභවය ටික මතක තියාගන්න කොහොමද කියලා විටමින් K A D E වලට අදාළව. ඒකට පාවිච්චි කරනවා මෙන්න මේ වගේ පොඩි දෙබසක්. ওই රවුමයිසා කොටුවෙන් දෙන්නේ පෙන්වලා තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට පළවෙනි එක කෙනා අහනවා තේ කඩෙන් එළවලු ගත්තද කියලා. තේ කඩෙන් K කියලා පෙන්වුවේ කඩෙන් කියන එක. ඊට පස්සේ ඊළඟ එක්කෙනා කියනවා එළවලු මදි නිසා ඒවලදි කිරි එක්කම ගත්තා කියලා. ඊළඟට ආයි කියනවා කිරි බිත්තර D වලින් ගන්න තිබුණා කියලා. කමක් නැහැ. ඊයේ ගෙනාපු තෙල් වලින් ඇට බැද්දා කියලා තමයි අන්තිමට කියන්නේ. හරිද? ඔන්න ඔය විදිහට පොඩි දෙබසක් තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. බලමු මේකෙන් කොහොමද ආහාර ප්‍රභවය මතක තියාගන්නේ කියලා. ඔන්න විටමින් K මෙතන තියෙනවා. ඒක විටමින් K වල ආහාර ප්‍රභවය වෙන්නේ තේ, එළවලු. මේ එළවලු මොනවද කියලා අපි දන්නවා. කොළ එළවලු. හරිද? ඒක අපි සටහන් කරගමු. ඊළඟට කියනවා එළවලු මදි නිසා. ඒ කියන්නේ කොළ එළවලු මදි වුණානේ. කොළ එළවලු මදි වුණාම අපි ගත්තේ මොනවද? තද කොළ එළවලු සහ තැඹිලි එළවලු. තද කොළ එළවලුයි තැඹිලි එළවලු. හරිද? ඒ වලදී කිරි එක්කම ගත්තා. එතකොට ඒ විටමින් ඒ වල අනිත් එක මොකක්ද? කිරි නිෂ්පාදන. හරිද? ඒකත් ලියාගමු. ඒ වලට දාලා ලියාගන්න පුළුවන් එහෙනම්. කිව්වනේ එළවලු මදි නිසා කියලා. මදි නිසා තමයි තද කොළ එළවලු ගත්තේ. වගේම තැඹිලි එළවලු ගත්තේ. ඒත් එක්කම පළතුරුත් ගත්තා කියලා මතක තියාගන්න. ඊළඟට කිරි ගත්තා. ඊළඟට අරය කියනවා කිරි බිත්තර D වලින් ගන්නට තිබුණා. එහෙනම් D වල තියෙන්නේ මොනවද? කිරි. ඔව් කිරි බිත්තර. හරිද? ඉතින් මේකත් වැදගත්. ඊයේ ගෙනාපු තෙල් වලින් ඇට වැද්දා. හරිද? ඊයේ කිව්වම විටමින් A, ඊළඟට එළවලු තෙල්, මෙතන ඇට කියන එක අදහස් කරේ. එතකොට බීජ සහ nuts කියලා දීලා තියෙනවනේ. බීජ සහ nuts කියලා දීලා තියෙනවා. එතකොට අන්නේ දෙක තමයි මේකදී අදහස් කරේ. හරිද? ප්‍රබේ මතක තියාගන්න පුළුවන්. හරිද? තේ කඩේදී එළවලු ගත්තද? ඊට පස්සේ අපි කියනවා එළවලු මදි නිසා කිරිත් එක්කම ගත්තා කියලා. හරිද? ඊට පස්සේ කිරි බිත්තර D වලින් ගන්නට තිබුණා. හරිද? ඊයේ ගෙනාපු තෙල් වලින් ඇට බැද්ද. හරිද? එතකොට ඒක තමයි බීජ සහ nuts කියලා මෙතන කිව්වේ. ඊළඟට තව අවසාන වශයෙන් අමතරව කියන්න විටමින් K අපිට මහාන්ත්‍රයේ සිටින බැක්ටීරියා මගින් නිපදව ගන්න පුළුවන් ස්වාභාවිකව, සහ විටමින් D හිරු එළිය මගින් අපිට ලබා ගන්න පුළුවන්. මේ දෙකත් මතක තියාගන්න. එතකොට මම හිතනවා මේ දේ ද්‍රව්‍ය විටමින් ගැන සියලුම කොටස් මේ විදිහට මතක තියාගන්න පුළුවන් කියලා. පාවිච්චි කරේ කවියක් සහ මේ වගේ දෙවසක් විතරයි. හරිද?